අයිබුවන් සිරස ටීවී ප්‍රේක්ෂක හිතවතුනි, අද සුපුරුදු පරිදි මේ ආරම්භ වන්නේ සිතිජයේ කාලීන දේශපාලන තොරතුරු විග්‍රහය. විශේෂයෙන්ම දේශපාලනය සම්බන්ධයෙන් කතා කරනකොට අපි අහලා තියෙන ජනප්‍රිය කතාව තමයි දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නැහැයි කියන කාරණය. එය මනාවට පිළිඹවන, ඔප්පු වන, තහවුරු කරන කාලවකවානුවක් තමයි අපි මේ ගෙවමින් සිටින්නේ. විශේෂයෙන්ම ඔබට මතක ඇති පසුගිය ජනාධිපතිවරණය, වසර ගණනාවක් තිස්සේ එකම දේශපාලන මතවාදයක් වෙනුවෙන් පෙනී සිටි මිතුරන් දෙදෙනෙක් තමයි මතවාද දෙකක් වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රතිමල්ලවැම් බවට පත්වෙමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ. ඒ ජනාධිපතිවරණය නිමා වී දින 150ක් නික්ම යන තැන නැවතත් ඔවුන් මිතුරන් බවට පත් වූ බව අපිට පිළිගන්නට දැන් සිදු වී තිබෙනවා. ඒ මතුව තිබෙන අලුත් දේශපාලන පරිවර්තනයත් සමග. ඒවගේම එදා ජනාධිපතිවරණය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මා ජයග්‍රහණය කරවීම සඳහා ඔහුට මිතුරන්සේ සිටි කණ්ඩායම අද ඔහුට සතුරන් වෙලාද කියලත් යම් කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මේ සියලු කරුණු කාරණා පිළිබඳව ඉතා ගැඹුරෙන් සාකච්ඡා කරන්නට අද වැඩසටහනේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අප සමග අද සුපුරුදු ලෙස ඉන්නවා අපගේ ප්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලකයන්. අයිබෝන් ආචාර්යතුමනි, ආචාර්යතුමනි, ඉකුත් වැඩසටහන ගණනාවක අපි සාකච්ඡා කරමින් සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුමක් වේවිද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මාගේ දේශපාලන අනාගතයේ කෙබඳු වේද වගේ කාරණා පිළිබඳව තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. නමුත් මට මතකයි ඔබතුමන් මතු කළා යම් කාරණයක්. ඒ තමයි මේ වත්මන් දේශපාලන වාතාවරණය තුළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහු ජනාධිපති බවට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුගේ නිදහස් පක්ෂයේ නායකයා බවට පත් වුණා. මේ ක්‍රියාදාමයේ තුල ඉදිරි මැතිවරණයකදී කෙසේ හැසිරේද කියන කාරණය පිළිබඳව ඔබතුමන් කියූ කාරණය තමයි ජනාධිපතිවරයාට එකවර ක්‍රීඩාවක් හැටියට මේ සැලකුවොත් එහි තීරකවරයා වශයෙනුත් එහි නායකයා වශයෙනුත් කටයුතු කිරීම සුදුසු නැහැ. ඔහු තෝරා ගත යුතුයි මේ දෙකෙන් එකක් කියන කාරණේ. නමුත් අද වෙන විට ඔබතුමන් මේ ප්‍රකාශ කළ කාරණේ ඉෂ්ට සිද්ධ වෙලා තියෙනවා. අපි එතනින් ආරම්භ කරමු. අද ඔබතුමාගේ මතේ මේ වත්මන් තත්ත්වය ඔබ කොහොමද විග්‍රහ කරන්නේ? ඔව්, මං හිතන්නේ සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කපිතාන්වරයාද එහෙම නැත්නම් ක්‍රීඩාවේ අම්පාර්ද කියන ඒ ප්‍රශ්නේ මම මතු කරේ දෙකම එක විට කරන්න බෑ කියලා. මං හිතන්නේ දැන් එතුමා ක්‍රීඩා ලෝලියෙක් වැටීට මේක දිහා බලාගෙන ඉන්නේ. අම්පෙක් නෙමෙයි ඔබ කියපු විදිහට. අම්පාර් කෙනෙක් කියලා නැහැ. අම්පාර් කෙනෙක් කියලා කිව්වොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල තුලනයට බලපෑමක් කරන්න අමාරුයි. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට තවදුරටත් ඒ තනතුර දරනවා. ඉතින් ඒක තමයි මම කියන්නේ. දැන් මං හිතන්නේ ජනාධිපතිතුමා ක්‍රීඩා ලෝලියෙක් හැටියට ඉන්නේ. නමුත් අපි විහිළුවෙන් ඔබට ගියොත් මට හිතෙන්නේ ජනාධිපති ක්‍රමය ගත්තහම, මේක ප්‍රංශ ක්‍රමයට කිට්ටු ජනාධිපති ක්‍රමයක්, 78 ඉඳන් 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ප්‍රංශ ක්‍රමයට වඩාත්ම කිට්ටුයි. මේ ජනාධිපති ක්‍රමය නිර්මාණය කරලා තියෙන්නේ අවශ්‍ය නම් තුලනය කිරීමේ කටයුත්තක් කරන්න පුළුවන් ආකාරයකට. දැන් එක්කෝ ජනාධිපතිවරෙක්ට පුළුවන් ඇංජිම හැටියට කටයුතු කරන්න. එහෙම තමයි ජයා ජවදන මහත්මයා මුලින්ම කටයුතු කරේ, ප්‍රේමදාස ජනාධිපතිතුමා කටයුතු කරේ, මහින්ද රාජපක්ෂ කටයුතු කරේ. එහෙමත් නැත්නම් ඒක හාන්සි පුටුවක් හැටියට සලකන්න පුළුවන්. මම හිතන්නේ චන්ද්‍රිකා වණ්ණාරනායකතුමා එහෙම තමයි ඒ තනතුර සලකුවේ. නමුත් ජයා ජවදන මහත්මයාගේ අර 87 ඉන්දුලංකා ගිවිසුමෙන් පස්සේ බලනකොට ගතිකව තුලනය කිරීමේ ඉතාම භයානක කාල පරිච්ඡේදයක් හරහා ගමන් කරා. දැන් සිරිසේන ජනාධිපතිතුමාත් ආපහු අර තුලනය කිරීමේ කාර්යභාරය ඒ ගියරකට තමයි ජනාධිපති ක්‍රමය දැන් මාරු කරලා තියෙන්නේ. අංජිමක් නැත්නම් පෙරටු බලණියක් හැටියට නෙමෙයි මේ සියලුම බලවේග තුලනය කිරීමේ කටයුත්තක් කරන්නේ. ඉතින් එතමයි ඒක කරමින් ඉන්නවා. ඒක තමයි මම හිතන්නේ මේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සමග ප්‍රතිවිරෝධතා සහිත සමීකරණයකට අවිල්ල තියෙනවා. දැන් යම්කිසි දේශපාලන සහජීවනයක් තියෙනවා.
දේශපාලන සංහිඳියාවක් අපි සංහිඳියාව සාජීවනය ගැන කතා කරේ උතුරු දකුණ ගැනනේ. නමුත් මෙතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සහ මේ චරිත දෙක අතර සිරිසේන රාජපක්ෂ ඒ චරිත දෙක අතර දැන් මිතුරු පරස්පරයන් තියෙනවා තාම. නමුත් සතුරු පරස්පරයන් ඇත්ත වශයෙන්ම අපිට පේනෙන්න ලැබෙන්නේ නැහැ. මෙතන සංහිඳියාවක් තියෙනවා, දේශපාලන සංහිඳියාවක් තියෙනවා, දේශපාලන සහජීවනයක් තියෙනවා සහ අලුත් දේශපාලන සමීකරණයක් නිර්මාණය වෙලා තියෙනවා. සම්පූර්ණයෙන් ගත්තාම දේශපාලන සමීකරණය වෙනස් වෙලා බල සමීකරණය මෛත්‍රීපාල රනිල් මහින්ද චන්ද්‍රිකා මේ චතුරාශ්‍රය මේ බල චතුරාශ්‍රය දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ දේශපාලනේ අමුතු තත්ත්වයක් මේක අලුත් දෙයක්. රනිල් වික්‍රමසිංහ මහතා සහ සිරිසේන මහතා අතර තිබිච්ච ඒ කිට්ටුවන්තකම ඒකේ යම්කිසි පරතරයක් ඇති වෙලා තියෙනවා. මම කියන්නේ ඒගොල්ලෝ සතුරු වෙලායි කියලා. නමුත් දැන් මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අතර තියෙන පරතරයට වැඩි පරතරයක් තියෙනවා එක්සත් ජාතික පක්ෂය සහ සිරිසේන ජනාධිපතිතුමා අතර. ඉතින් ඒක අලුත් තත්ත්වයක්. සමහරු ඒකට හේතුන් ඉතින් හොයනවා, බණිනවා, අරමෝ කරනවා. මට නම් ඒක බොහොම සරලයි. ඒක එච්චර මේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒක පැහැදිලිව අපිට තෝරලා දෙන්න පුළුවන්. ඔව් ආචාර්යතුමනි, දැන් ඔබතුමන් මතු කරපු ඒ කාරණේ තමයි මගේ ඊළඟ ප්‍රශ්නේ බවට පත් වෙන්නේ. විශේෂයෙන්ම ජනවාරි 8 වෙනිදා වෙනසක් පැතුණු ජනතාවගේ අපේක්ෂාවන් මේ තුල විනාශයට පත් උනායි කියන කාරණේ තමයි බොහෝ විචාරකයෝ මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියමින් සිටින්නේ. ඔබතුමන් මේ කොහොමද දකින්නේ? සිරිසේන ජනාධිපතිතුමා ඒ ජනවරම විනාශ කරා එකට පිටුපෑවයි කියන මතයත් එක්ක මම එකඟ නැහැ. මොකද්ද ඒ ජනවරම? ඒ ජනවරම අර්ථකථනය කරන විදිහටනේ තියෙන්නේ. එක අර්ථකථනයක් තමයි මොකද රාජපක්ෂ රෙජිමය පෙරලා දමා එය සුණු විසුණු කිරීම. ඒක එක අර්ථකථනයක් ජනවරමේ. තව අර්ථකථනයක් තියෙනවා. ඒ අර්ථකථනය තමයි ජනාධිපති ක්‍රමය, උමනාවට වඩා බලය සංකේන්ද්‍රගත වෙලා තිබිච්ච ජනාධිපති ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම. ඒ දෙවැනි අර්ථකථනය. දැන් ඒ අර්ථකථනය වඩා නිවැරදි කියලා තමයි මම හිතන්නේ. ප්‍රතිසංස්කරණ සීලී ජනාධිපතිවරයෙක් හැටියට සිරිසේන ජනාධිපතිතුමා 19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් ජනවාරි 8 වෙනිදා ජනවරම මූලික වශයෙන් ක්‍රියාත්මක කරා. දැන් ඒක ඇතුලේ අර 20 වෙනි සංශෝධනයකුත් තිබුණා. ඒ දින සී වැඩපිළිවෙලේ. ඒක කරන්න බැරි වුණා. ඒක කරන්න බැරි වුණේ සිරිසේන ජනාධිපතිතුමාගේ වරදින් නෙමෙයි. ජනවාරි 8 වෙනිදා ජනවරමක් සර්ව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න බැරි වුණායි කියන එක මම පිළිගන්නවා. මූලික වශයෙන් ක්‍රියාත්මක වුණා 19 වෙනි සංශෝධනය ගෙනල්ලා. සර්ව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න බැරි වුණේ සිරිසේන ජනාධිපතිතුමාන්ද නෙමෙයි. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් සුළුතර ආණ්ඩුවක් කටයුතු කළ යුතු පරස්සම් සහගත ආකාරයට කටයුතු නොකර හතර දිසාවට ගහන්න ගිය නිසා සිරිසේන ජනාධිපතිතුමා අමාරු තත්ත්වයක වැටුණා. තමාගේ පක්ෂය තුළ පමණක් නෙමෙයි, තමාගේ බල පදනම power base බල පදනමේ ප්‍රධාන සංගටකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. නමුත් ඒ එතන පමණක් නෙමෙයි, පුළුල් ජනතාව ගත්තාම රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව කරපු හැම අතිදාවනකාරී ඒකපාර්ශවීය දෙයක් සම්බන්ධයෙන්ම බැඳුම් කරේ ඇතුළුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට යම්කිසි විවේචනයක් ආවා. එනිසා එතුමාට සිද්ධ වුණා ඒ අවාසිය මකා ගන්න යම් යම් විතන්වීම් වෙනස්වීම් කරන්න. තමුන් හිටපු තැනින් මාරු වෙන්න වුණා. හේතුව ඉස්සල්ල එතනින් අයින් වුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඕක උනේ ඇත්ත වශයෙන්ම මිනිස්සු අහන කොහොමද මේක උනේ කියලා. ඒක වෙච්ච දවස අපිට හරි විනාඩියට අපිට කියන්න පුළුවන්. මෙව අවුරුදු දහස් ගණකට උඩදී සිද්ධ වෙච්ච ඉතිහාස නෙමෙයි. ඒ කාලේ ගැනත් අපිට දැන් හොයන්න පුළුවන්. නමුත් මේ 6 මාසයක් ගැන කතා කරන්නේ. ශාන්ත රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සහ ජනාධිපති සිරිසේන අතර ප්‍රතිවිරෝධතාවය මතුවෙන්නේ 19 වෙනි සංශෝධනය සම්බන්ධයෙන්. ඒක කොහොමද අමතක කරන්නේ?
එතනදී සංශෝධන ගණනාවක් ඉදිරිපත් වෙනවා. එතනදී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා උත්සාහ දරුවා. ජනාධිපති ලැබපු වරම නොතකා ජනාධිපතිවරයාගේ සකල බලතල අගමැති තනතුරට මාරු කරන ආකාරයට ඔහු කෙටුම් පතක් ගෙනාවා. ඒ කෙටුම් පතට විරුද්ධව විශාල මතයක් ඇති වුණා. උදේ ගම්මන්ත්‍ර මහත්තයාගේ ඒ පක්ෂය සුප්‍රීම උසාවියේ නඩු දැම්මා. ඒ ඉතින් අනුගාමී වශයෙන් ප්‍රශ්න ඇති වුණා. මේ ප්‍රශ්නවලදී ජනාධිපතිතුමා දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සැබෑ න්‍යාය පත්‍රය තමාගේ තියෙන ඔක්කොම බලතල ටික මේ අගමැතිකමට ඩවුන්ලෝඩ් කරගන්න ගන්න එක කියලා. එතනදී ජනාධිපතිතුමා ගත්ත මතය නෑ මේක සීමාන්තික වෙනසක්. මේකට නෙමෙයි අපිට වරම ලැබුණේ. අපිට වරම ලැබුණේ ජනාධිපති ක්‍රමේ තියෙන අත්නෝමතික බලතල ඉවත් කරන්න. ඒ අත්නෝමතික බලතල අරගෙන අගමැතිතුමාට බාර දෙන්න නෙමෙයි. ඒ සටනේ ශාන්ත සිරිසේන ජනාධිපතිතුමාට උදව් වුණේ මහින්ද රාජපක්ෂ පිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඔව් දැන් මේ එතනදී තමයි මේ පිල් දෙක මෛත්‍රීපාල පාර්ශවය සහ මහින්ද නොවූ මහින්දවාදී නොවූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ සහ මහින්දවාදී පිළ එක්කා වුණේ 19 වැනි සංශෝධනය සම්බන්ධ අරගලයේදී. එතනදී සිරිසේන ජනාධිපතිතුමත් එක්ක මේ දෙපාර්ශවයම හරි කිට්ටුවෙන් වැඩ කරා. රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂෙන් ආපු උවදුර සහ සුමන්දරන් මහත්මයා ඒ දෙගොල්ල තමයි කතා කරේ. ඒගොල්ලන්ගෙන් ආපු උවදුර වළක්වන්න එතනින් පටන් ගත්තු මේ හාවීමේ ක්‍රියාදාමය තමයි අද මේ තත්ත්වෙන් කෙලවර වෙලා තියෙන. ඔබතුමන් පැහැදිලි කරන ආකාරයට දැන් පෙනෙන්න තියෙන කාරණය තමයි මහින්ද රාජපක්ෂ කණ්ඩායම සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරයා සැබෑ මිතුදමක් දැන් ගොඩනගාගෙන තියෙනවා. නෑ මිතුදමක් නෙමෙයි. මේක බල සමීකරණයක් ශාන්ත. එක්සත් ජාතික පක්ෂය හදන ව්‍යවස්ථා විප්ලවයක් කළ ජනාධිපතිතුමාගේ ඉතුරු බලතල ගණ්ඩ මෙතන තියෙන්නේ අත්ත වශයෙන්ම බල යථාර්ථයක්. මෙතන උවදුරක් තියෙනවා. ඒ උවදුර ප්‍රකාශන පත් කරලා ඉවරයි. අපි දින්නොත් අපි ව්‍යවස්ථා විප්ලවයක් කරනවා. 19 වැනි සංශෝධනය නතර කරන්නේ. අනිත් පැත්තෙන් තමුන් අවුරුදු 45ක් සමාජිකෙක් වෙලා ඉන්න පක්ෂ තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඉතින් එතනදී මෙතන මිතුදම් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මම අහන්නේ මේ සමගිය සැබෑ සමගියක්ද කියන කාරණේ. සැබෑ කියන්නේ ඒක සැබෑවක් කියන්නේ නැත්තම් මහින්ද රාජපක්ෂට නොමිනේෂන් නම් වෙන්නේ නැනේ. ඒක වුණානේ. දැන් අපි ආන්නේ හදවතෙන්ම සමගියරද කියලා කවුද දන්නේ? ඒක අවශ්‍යත් නැනේ. එහෙම නොවන වගට යම් කරුණු අපිට දකින්න ලැබෙන විශේෂයෙන්ම ගම්පහ සන්දාන නාම යෝජනා බාර දීම අපි දකින්නකොට රූපවාහිනී කණ්ඩායම දෙකක් හැටියට තමයි නාම යෝජනා බාර දෙන්න ඉන්නේ ඒ අපේක්ෂකයෝ. ඇවිල්ලා වුණ මාධ්‍ය අමතන්නේත් කණ්ඩායම දෙකක් හැටියට. එතනදී මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන ප්‍රධාන චරිතය වන ප්‍රසන් රණතුංග මහත්මයා කියන්නේ අපේ ඡන්ද දෙද්දි මහින්ද පිලේ කට්ටිය තෝරලා ඡන්ද දෙන්න. එහෙම නැති වුණොත් අනිත් අයට ඡන්ද දුන්නොත් ඒ අය මේ ජනවර්ම අරගෙන එක්සත් ජාතික පක්ෂයට හේතු වෙලා ඒගොල්ලෝ ආණ්ඩුවක් හදන්න ඉඩ තියෙනවා කියන කාරණේ. ඔව් ඒක තමයි යථාර්ථය ශාන්ත. නමුත් හුඟක් රටවල් වල අපි බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය ගත්තොත් ඒක නිදර්ශනයක් ගත්තහම හැම වෙලෙම ඒ ලෝකේ ඒ ලොකු පක්ෂ ගත්තහම ඒකේ මැදක් වමක් දකුණක් කියලා තියෙනවා. පාර්ශවයන් තියෙනවා. සමහර වෙලාවට ඒගොල්ලන්ගේ මේ වෙනම කණ්ඩායමට බොහොම ප්‍රසිද්ධියේ කටයුතු කරනවා. ඉතින් එහෙම තත්ත්වයක් තිබෙන එකේ ලොකු වෙනසක් ඇත්ත නැහැ. අපි 77 ඡන්ද ව්‍යාපාරය ගත්තාම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස මහත්තයාගේ වෙනම කට්ටියක් කියලා හැමදාම ආණ්ඩුවෙත් වෙනම පිරිසක් හිටිය අගමැති හිටියේ ඉන්නකොට. එහෙම ශක්තිමත් චරිත වටා එකනක් වෙන කල්ලි කණ්ඩායම් හැදෙනවා වෙනම ප්‍රවණතා තියෙන ඇත්ත මහින්දවාදී ප්‍රවණතාවයක් නැත්නම් මහින්දවාදී කඳවුරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙනවා. එසේ නොවන තව පිරිසකුත් ඉන්නවා. එසේ නොවන පිරිස ඉතාම සුළු බැවින් තමයි සිරිසේන ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂට නොමිනේෂන් දෙන්නේ. හේතුව වෙන් වෙලා ගියා නම් මහින්ද රාජපක්ෂට 185ක් විතර ලැබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද සහ සංවිධායකයන්ගෙන්. එහෙම නොවන කට්ටිය 115ක් විතර ඉතුරු වෙනවා.
ඉතින් අන්තිමට ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයන්නේ මිනිසු මනාපේ පාවිච්චි කරයි කැමති විදිහට. කවුරු මොනවා කිව්වද? ඔව්. ඉකුත් සතිවලදී ආචාර්යතුමනි අපිට සාකච්ඡා කරන්න ලැබුණු කාරණේ තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට වේද කියන කාරණේ. දැන් ඉතා පැහැදිලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් වෙලා තියෙනවා. සියලු දෙනා එකම පුලත් කොළ යට දෙතරම් කරන්න තීරණය කරලා තිබෙනවා. මේ තුල විශාල ශක්තියක් පක්ෂයට ලැබී ඇති බව අපට දකින්න ලැබෙනවා විවිධ පාර්ශවයන්ගේ අදහස් පිළිබඳව අවධානය යොමු කරද්දී. ඔබතුමන් විශ්වාස කරනවාද දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් පිහිටවන්න පුළුවන් ශක්තිමත් තැනකට පැමිණලා ඉන්නවයි කියලා? දැන් මම මේක බලන විශ්ලේෂකයෙක් හැටියට දැන් අද උදේ ඩේලි මිරර් පත්‍රයේ මුල් පිටුවේ සිරස්තලය මම හිතන්නේ හුඟක් වැදගත්. දැන් ඩේලි මිරර් පත්‍රයේ අත් වශයෙන්ම ස්වාධීන අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂවල ටිකක් හිතවත්කම් දක්වන පක්ෂයන්නේ පත්‍රයන්නේ. සිරස්තලය කාටුන් එකකුත් එක්ක ලොකු සිරස්තලයක් තිබුණා. රනිල් මහින්ද අගමැති සටන ආරම්භේ කියලා ඒ දෙන්න කවුබෝයිලා දෙන්නේ කැටියට සරසිලා දැන් මේ පාරට බහැලා මේ තුවක්කු අඳගෙන. ඉතින් දැන් මේ මැතිවරණේ ඩේලි මිරර් පත්‍රය කියන විදියට කුමක් ගැනද මොකද්ද මේ මැතිවරණේ හරය? යහපාලනයද, මේ හොඳ ඇමතිවරු පත් කරගන්න එකද, දූෂණයද, හොරකමද? නැහැ. මෙතන විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනයෙන් පස්සේ 19 වෙනි සංශෝධනයෙන් පස්සේ අගමැතිකම කියන්නේ ඉතාම වැදගත් අනතුරක්. රටේ අගමැතිවරයා කරන්නේ මේ චරිත දෙකෙන් කවර චරිතයද? රනිල්ද මහින්දද? මේක ඩේලි මිරර් පත්‍රයයි. දැන් එක්සත් ජාතික පක්ෂයේ ජූලි 11 වෙනිදා විශේෂ සතිවාරය අමතමින් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සිය කතාවේ කිව්වේ මේක රනිල් වික්‍රමසිංහ අගමැති කරලා තමයි මේ සටන ඉවර වෙන්නේ කියලා. ඉතින් මේ සටනේ හරය තියෙන්නේ රටේ අගමැතිකමට රනිල් වික්‍රමසිංහ මහත්මයාවද මහින්ද රාජපක්ෂ මහත්මයාවද පොදු ජනතාව තෝරන්නේ. එතනදී ශාන්ත මම හිතනවා වැඩි වාසියත්තේ මහින්ද රාජපක්ෂට කියලා මේ හේතුව උඩ. දැන් අපි රස්සාවක් දෙනකොට අපි බලනවානේ මේ දෙගොල්ලෝ කරපු දේවල්. දැන් මට හිතන්න අමාරුයි හරියට අපි මනස අනුව බැලුවොත් වික්‍රමසිංහ මහත්මයා කරපු දේවල් ගත්තහම මම මේ කියන්නේ නරක දේවල් ගැන නෙමෙයි. ඇත්ත වශයෙන්ම කරපු දේවල් ගත්තහම පෞගිය 6 මාසෙ තුලදී අපිට තේරුම් ගන්න පුළුවන්නේ මොකද්ද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. ඇත්ත වශයෙන්ම ලොකු සංවර්ධන ව්‍යාපෘති නතර වුණා. අපේ රටේ ආර්ථිකයේ පිටිපස්ස තිබිච්ච මහා විශාල බලවතා නැත්නම් ඇන්ජිම වන චීනයත් එක්ක තියෙන ආර්ථික සම්බන්ධකම නැවැත්තුවා. ඒ හන්ද මෙතන සංවර්ධන එන්ජින් ටික නතර වුණා. ඊළඟට ලොකු කුඩා සංවර්ධනය ඇන හිටියා. මිනිසුන්ගේ රස්සා නැති වුණා. අතේ අතර ලැබෙන සල්ලි ප්‍රමාණය අඩු වුණා. අපි දකිනවා මේ බුල්ඩෝසර් බැකෝ අරමෙව නිකන් නතර වෙලා. හාරපු වලවල් එහෙමමයි. කුණු ගොඩ ඉහැයිලා. ඉතින් එහෙම බලාගෙන එතකොට රුපියල යගේ පහළ වැටුණා. බඳුම් කර අර බිලියන 59ක් අහිමි වෙන විදියට ලොකු වංචාවක් වුණා. ඉතින් ඔහොම බලාගෙන යනකොට 6 මාසකින් මේ ඈත අතීත නෙමෙයි. ඒ වගේ වார்த்தාවක් තියෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ ගත්තාම යුද්ධෙන් පස්සේ රට සීග්‍රෙන් සංවර්ධනයක් වුණා. අපිට ඒක දැනුණා තේරුණා වටපිට බලනකොට. ඒ කරපු වැඩේ මොකද්ද කියලා තේරෙනවා ඒ වැඩේ දැන් නොකරච්ච නිසා මාස 6ක් තුලදී. ඉතින් ඔහොම බලාගෙන යනකොට ඊළඟට අපි ගත්තොත් තව ටිකක් ආපස්සට හැරිලා දැන් යහපාලන පැත්තෙන් දැන් කියනවනේ මේ යහපාලන පෙරමුණක් කියලා. නමුත් එක්සත් ජාතික පක්ෂය ඇතුළේ යහපාලනයක් තිබුණේ නැහැ නේ. දැන් මේ අපි දන්නවා අවුරුදු ගාණක් තිස්සේ ලොකු කරල්ලක් සිද්ධ වුණා එක්සත් ජාතික පක්ෂේ. එක්සත් ජාතික පක්ෂේ නියෝජන නායකය කරුජාසුරි මහත්තයා ඒගොල්ලෝ ඔක්කොම දායසිරි ජයසේකර ඔක්කොම සම්බන්ධ වුණා මේකට. මෙතන චෝදනා වුණේ එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ආඥාදායකත්වයක් තියෙනවා. පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරලා ආඥාදායකත්වයක් ඇති කරලා. ඉතින් එහෙමනම් තමුන්ගේ පක්ෂය තුළ යහපාලනයක් නැත්නම් රටේ යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටින්න බෑනේ. ඊළඟට රටේ ආරක්ෂාව. දැන් රටක අගමැතිවරයෙක් වුණාම රටේ පුරවැසියෝ සුරක්ෂිත කරන්න ඕන. නමුත් ආපහු කියන්න අවශ්‍ය නැහැ 2001 2003 කාලේ ඒ කටයුත්ත කොච්චර නරකට කළාද කිව්වොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය අගමැතිතුමාව අයින් කරා. නමුත් මහින්ද රාජපක්ෂ අවුරුදු 30ක යුද්ධය ජයග්‍රහීව නතර කරා. ඉතින් ඔහොම බලාගෙන යනකොට
මේ රස්සාව දෙන්න මේ මැතිවරණයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ අගමැතිකම මේ දෙන්නගෙන් කාටද දෙන්නේ කියන එක නම් එහෙනම් අපි මේ දෙන්නගේ ඒ ෆයිල් දෙක බලනකොට පැහැදිලිවම විශාල වශයෙන් මේ තුලාවේ තටිය බර වෙන්නේ මේ පැත්තට මහින්ද රාජපක්ෂගේ පැත්තට. අනික අපි හැමදේම මොලෙන් විතර නෙමෙයිනේ අපි හදවතෙන්ගුත් අපි තීන්දුව ගන්නවානේ. ඉතින් අපිට මතකයි ජනවාරි 9 වෙනිදා ජනතාව අතර ඇතිවෙච්ච කම්පණය මහින්ද රාජපක්ෂ පරදුණයි කියපුවා. මිනිස්සු ඇහුවේ අනේ අපට මොකක්ද දුන්නේ? එතුමාට මොකක්ද දුන්නේ කියන එක නෙමෙයි එතුමාට උනේ එතුමා පරදුණා. හැබැයි ආචාර්ය තුමනි මේ එහෙම බලනකොටත් දැන් කියමු ශාන්ත රනිල් දැන් කීපතාව පරදුණානේ දැන් හෙට දැන් කියන්නේ අගෝස්තු 18 පරදුණයි කියලා ආරංචි වුණොත් කවුරුත් එහෙම හිතන්නේ නැහැ අනේ නොකා ඉන්නේ නැහැ කරස්සල්ලටපත් වෙන්නේ නැහැනේ. ඉතින් හදවත අනුව බැලුවත් දැන් මෙතන අවස්ථාවක් තියෙනවා ආපහු මහින්ද රාජපක්ෂව දේශපාලන සමීකරණේ මැදට ගෙනල්ලා යම්කිසි වැඩ කොටසක් ගන්න. මෙතන හිදසක් තියෙනවානේ. මේ හිදස පුරවන්න අවස්ථාව ලැබෙනවා ආපහු. ඒ හේතුන් නිසා මම හිතනවා තව හේතුන්ත් තියෙනවා. අගමැති තනතුරට මම හිතන්නේ මහින්ද රාජපක්ෂගේ පිළට වැඩි මහින්ද රාජපක්ෂ ඉන්න පිළක් ඉන්න පාර්ශවයකට වැඩි වාසියක් තියෙනවා මහින්ද නිසා. සහ එක්සත් ජාතික පක්ෂයට අවාසියක් තියෙනවා මේ ඒ තනතුරට රනිල්ව තෝරගන්න තියෙන නිසා. දැන් ඔය පෙරමුණු දෙකක් හැදුණනේ. මොන කරුණු ඉදිරිපත් කරත් මේ එක්සත් මොකද්ද යහපාලන එක්සත් ජාතික පෙරමුණට ඒ කණ්ඩායම් සහ පුද්ගලයෝ ගිහිල්ලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වෙ පිළි අරගෙන එතුමාව අගමැති කරන සටනකට දායක වෙන්න. වෙන වෙන හේතු මුත ඇති. ඒ නිසා මම හිතන්නේ මේ තෝරා ගැනීම හරි මැද තියෙන නිසා. දෙනමිර පත්‍රයට අනුව. සාසජිත් ප්‍රේමදාස මහත්තයා කතාවට අනුව. ඒ හේතුව නිසා මම හිතන්නේ විශාල වශයෙන් වැඩි බරක් තියෙන්නේ, වැඩි සම්භාව්‍යතාවයක් තියෙන්නේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ඔහු නියෝජනය කරන පිළ ශ්‍රී ලංකා දෙදස් පක්ෂය ජයග්‍රහණය කරන්න. ඒක තමයි මගේ විග්‍රහය. ඔබතුමා මේ පැහැදිලි කරපු ආකාරයත් එක්ක මේ විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගිය මැතිවරණයේදී පරාජයට පත් වෙන්නේ කරුණු කීපයක් මත. විශේෂයෙන්ම ඔහුට එල්ල වෙච්ච ප්‍රධාන චෝදනාව තමයි මේ එතුමා නෙමෙයි එතුමා වටා හිටපු කණ්ඩායම සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගත්තේ නැහැ නීති ක්‍රියාත්මක වුණ නැහැ කියන කාරණේ එතුමන්ට එරෙහිව තිබෙන ප්‍රබල චෝදනාව. ඒත් එක්කම මේ විවිධ වංචා දූෂණ මද්‍රව්‍ය වගේ දේවල් වලට යොමු වෙච්ච විශාල පිරිසක් ඔහු වටා හිටියා. ඒක තමයි ප්‍රබල ලෙස බලපෑවේ සමාජයේ ලොකු පුරුල් කතිකාවක් එක්ක. නමුත් මෙවර මැතිවරණේ නාම යෝජනා දෙන විටත් එවැනි පුද්ගලයන් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ පුළුල් කතිකාවක් රටේ නිර්මාණය වුණා. නමුත් අපි දැක්ක දේ තමයි එවැනි චෝදනා එල්ල වෙච්ච 4 දිනකට පමණයි මෙවර මැතිවරණේ තරං කිරීමේ අවස්ථාව අහිමි වෙන්නේ. අනිත් චෝදනා ලැබූ සියලු දෙනාම මෙවර මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කණ්ඩායම යටතේ තරඟ වදිනවා. මේක ඔබතුමන් කොහොමද දකින්නේ? මෙහෙම පුද්ගලෝ මේ 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 චෝදනාවට ලක් කිරීම සාධාරණද? එහෙම නැත්නම් ඔවුන් සමග ගමනක් ඉදිරියට ගොස් ජනතාව දිනා ගැනීමේ හැකියාවක් තියෙද කියන කාරණේ පිළිබඳ අපි විමසුවා. දැන් ශාන්ත එහෙම චෝදනා තියෙන කට්ටියට අපි අකමැති නම් මනාපය නොදී ඉන්න පුළුවන්. වෙන මිනිස්සු ඉන්නවනේ වෙලාවිස්තෝල. එහෙම චෝදනා නැති. ඉතින් ඒක ප්‍රශ්නේ නෙමෙයි. දෙවැනි එක අපි චෝදනා අනුව යනවා නම් මහාචාර්ය රජීව විජයසිංහ ඔබතුමන්ගේ මේ නාලිකාවේ අවිලා කිව්වා රටට බිලියන 59ක් අහිමි වූ ඒ මහා බැඳුම්කර වංචාවට වග කියන්න ඕන රනිල් වික්‍රමසිංහගේ මැතුමයි කියලා කෝප් වාර්තාවේ එළිදරගුණායි කියලා. හේතුව ඔහු කියනවා අර්ජුන මහේන්ද්‍රන් ගිහිල්ලා අර ඔක්ෂන් මේ වෙන්දේසියට ගියා කවදාවත් මහා බැංකුව ලොක් එක එහෙම කළා නැහැ. ඉස්සෙල්ලා කරේ නැහැ කිව්වා. නමුත් CCTV කැමරාවට අවුච්ච හන්ද ඊළඟට කිව්වා ඔහු ගියයි කියලා. ඊළඟට එතුමාම කිව්වා මං කරපු සියලු දේවල්ම කරේ අගමැතිතුමාගේ අනසක උඩ කියලා. එතකොට විජේසිංහ මහත්මයා කියනවා මලික් සමරවික්‍රම මහත්මයාත් මේකට සම්මාදම් වුණා කියලා. මේ සිරසේ කිව්වේ. ඉතින් රජීව විජේසිංහ මහත්මයා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කිට්ටුම ඥාති සහෝදරයානි. ඉතින් එහෙම බලනකොට චෝදනා අනුව යනවා නම් නොමිනේෂන් නොලැබිය යුතු රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒක මහා විශාල චෝදනාවක්. ඉතින් ඒක සාධාරණ නෑ නේ. මම කොහෙවත් කියන්නේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ චෝදනාව තමන්ගේ ජාති සහෝදරය එල්ල කරපු හන්දා සහ කෝප් වාර්තාව එල්ල කරලා තියෙන හන්දා මේ නාම යෝජනා නොදිය යුතුයි කියලා. එහෙම බලනවා නම් එතුමාගෙන් තමයි පටන් ගන්න ඕනේ. එතකොට ප්‍රභාකරන්ගේ ජීවිත බේරුවයි කියලා මම චෝදනා කරා. මම නෙමෙයි, එංගලන්ත මහාචාර්ය පෝල් මුවක්‍රාෆ්ට් ඔහුගේ පොතේ කියනවා දෙසැම්බර් 22 වෙනිදා ප්‍රභාකරන් මරන්න හිටපු අපේ කණ්ඩායම ඒක නතර කළා. ඒගොල්ලෝ ආපහු ගෙනල්ලා මිලෙනියම් සිටි ඒකේ ඒගොල්ලන්ගේ පසුමුණේ ඒ මූලස්ථානය විනාශ කරේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒකත් ඒක මේ හොරකමට වඩා එතනෝල් වලට වඩා මහා විශාල චෝදනාවක්. වෙන රටක නම් නායකයෝ එහෙම හිරේ යවනවා.
ඉතින් මම කියන්නේ නෑනේ එහෙම නාම යෝජනා නොදිය යුතුයි කියලා. ඒ මම හිතන්නේ චෝදනා අනුව අපිට යන්න. ඔව් ආචාර්යතුමා ඔබ විශ්වාස සිටියේ දැන් මේ වර්තමානයේ සාකච්ඡා වෙමින් තිබෙන සමාජයේ දේශපාලන කාරණයක් බැවින්. ඔව්. අපි දැන් පොඩ්ඩක් මම යන්න කැමති එක්සත් ජාතික පක්ෂයේ දෙසට. පසුගියදා නිර්මාණය කරන එක්සත් ජාතික පෙරමුණ කියලා කණ්ඩායමක් මෙවර මැතිවරණය සඳහා මුණ දෙන්නේ. මෙතන බහුතරයක් සිටින්නේ පසුගිය කාලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙනුවෙන් නව වෙනසක් ප්‍රාර්ථනා කරපු කණ්ඩායමක්. විශේෂයෙන්ම පාර්ලි චම්පිකරණෝක අමාත්‍යවරයා, රාජසේනරත්න අමාත්‍යවරයා, MKDS ගුණවර්ධන අමාත්‍යවරයා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ලා මේ නව පෙරළිය ඇති කරන්නට මුළුණු අතුල රතන ස්වාමීන් වහන්සේ අතුළු කණ්ඩායම තමයි මෙතන ඉන්නේ. ඔවුන් එක්සත් ජාතික පක්ෂයත් සමග එකතු වෙනවා මෙවර මහමැතිවරණයේදී තරඟ කරන්න. ඒ සමගම ඇත්තටම මෛත්‍රී දිනවීම සම්බන්ධයෙන් පෙනී සිටි කණ්ඩායම එක පැත්තටත් මෛත්‍රීට විරුද්ධව සිටපු කණ්ඩායම තව පැත්තකටත් වෙන්ුණයි කියන කාරණේ ඔවුන් පෙන්වා දෙන්න උත්සාහ කරනවා. මේ තත්ත්වය තුළ මේ නව දේශපාලන කණ්ඩායම පිළිබඳ ඔබතුමාගේ දැක්ම කුමක්ද? මට පුදුමයි ලංකාවේ දේශපාලනයේ කුහකකම ගැන. එක්සත් ජාතික පක්ෂත් එක්ක එකහුවීම මම වරදක් හැටියට දකින්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. එක්සත් ජාතික පක්ෂයේ අසම්මත නායකෙක් ඉන්න කාලේ, ඒ කියන්නේ දේශප්‍රේමී නායකෙක්, ජනහිතකාමී නායකෙක්, දුප්පතුන් වෙනුවෙන් වැඩ කරපු නායකෙක්, රටේ ස්වෛරීභාවය ආපහු සුරකින්න උත්සාහ දරපු ඉන්දියන් හමුදාව ආපහු යවපු නායකෙක් එක්සත් ජාතික පක්ෂයේ හිටියා. ඒ තමයි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා. චීනයත් එක්ක සම්බන්ධකම් ඇති කරගත්තා. චීනෙන් නොමිලේ රෙදිගෙනල්ලා පාසල් නිදඳුන් වැඩසටහන් ඇති කරා. එහෙම කරද්දී ඔය රාජිතල චම්පිකල ප්‍රේමදාස මහත්තයට සම්පූර්ණ විරුද්ධ වුණේ හිටියේ. ඉතින් එතකොට සහයෝගය දුන්නේ නැත්තේ ඇයි? එක්සත් ජාතික පක්ෂයේ වඩාත්ම දක්ෂිණාංශික කොටි සංවිධානය සම්බන්ධයෙන් වඩාත්ම නරක ප්‍රතිපත්ති අනුගමනය කරපු, අධිරාජ්‍යවාදයත් එක්ක වඩාත්ම පක්ෂේ ගැට ගහපු රනිල් වික්‍රමසිංහ මහත්තය නායක හැටියට ඉන්නකොට ඕනම් ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයට හේතු වෙනවා. ඉතින් මට ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම ප්‍රතිපත්තියක් උඩනම් මේම කරන්නේ ඇයි? ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉඳද්දී පුළුවන් තරම් විරුද්ධ වුණේ මේගොල්ලෝ. ඒ කාලේ නේද විවේචනාත්මකව හරි සහයෝගයක් දෙන්න තිබුණේ. ජේපික සම්බන්ධයෙන් මට ප්‍රශ්නයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයව අගමැති කරනවා කියලා දිනසීය වැඩ පිළිවෙලේ තියෙද්දි ජේපික සහයෝගය දුන්නා. ප්‍රේමදාස මහත්තයා හිරෙන් නිදහස් කරා ඒගොල්ලන්ව. නිදහස් කළා කිව්ව එන්න මම ඇමතිකම් තුනක් දෙනවා. ඒකට රට හදමු කියලා. ඒක ප්‍රතික්ෂේප කරලා ආපහු තුවක් වරගෙන ඉල්ල UMP කාරෙන්ගෙන් මැරුව ජේපික. ඉතින් මේ මට ප්‍රශ්නේ තියෙන්නේ UMP එකත් එක්ක එක්ක වුණේ නෙමෙයි. UMP එකත් එක්ක එක්ක වෙන්න ඕනේ කාලේ එක්ක වුණේ නෑ විරුද්ධ වුණා. දැන් වඩාත්ම දක්ෂිණාංශික නායකත්වයක් තියෙනකොට අන්න UNP එකත් එක්ක ගිහිල්ලා හේතු වෙලා. ඉතින් අත්ත වශයෙන්ම මට කිසි ලෙසකිනුත් ගරු කරන්න බෑ ඔය වගේ චරිතවලට. මේ එකතු වීමත් සමග එක්සත් ජාතික පක්ෂයට නව ජාතික පණක් ලැබුණයි කියන කාරණේ අපිට වසන් කරන්න පුළුවන් ආචාර්යතුමනි? මම හිතන්නේ නෑ ශාන්ත. ඕක වෙන්න තිබුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයා බස්සලා කරුජාසූරේ නායකත්වය පත් කළා. ඊළඟට මේගොල්ලෝ ගියා නම් කියන්න තිබුණා ඔව් ජාති ප්‍රේමී නායකයෙක්, විකල්ප නායකයෙක් එක්සත් ජාතික පක්ෂේ පත් වෙලා තියෙනවා. හය මාසය රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතියට හිටියා. රට ඉස්සරහට ගියේ නැහැ. රටේ විදේශ ප්‍රතිපත්තිය බටහිරත් එක්ක ගැට ගැහුවා. ඒ මේ ෆෙඩරල් ක්‍රමයක් ඇති කරගන්න අත් වශයෙන්ම දැන් වික්‍රමසිංහ මහත්තයා මේ ජූලි 11 වෙනිදා කතාවේ කැම්බල් පිටියේ කිව්වේ මේ ඒකීය කියන වචන සම්පූර්ණයෙන් අතහැරියනේ. එක්සත් ශ්‍රී ලංකාවක් තුල බලය බෙදීම ඒකීය කියන වචනේ අතහැරියා. දැන් මේගොල්ලෝ එහෙම නායකත්වයක් අගමැති කරන්න ගියේ කරුජාසූරිය මහත්තයා උදන්න දාගත්තා නම්, එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්තයා හුදෙක් අර මේ ලවුඩ් ස්පීකර් එකකට නෙමෙයි නායක හැටියට උදන්න දාගත්තා නම් දෙන්න ඒක නෙමෙයි මම නම් කියන්නේ කරුව දාන්න තිබුණා. එහෙනම් අත්තවසම අපිට කියන්න තිබුණා මෙතන අලුත් සංධානගත වීමක්, අලුත් රසායනයක් මෙතන තියෙනවා කියලා. එහෙම දෙයක් නැහැනේ. අවුරුදු 20ක් එක්සත් ජාතික පක්ෂයේ නායකය වෙච්ච වික්‍රමසිංහ මහත්තයා වටා තමයි ඔතම යටතේ තමයි මේ එක හොයලා තියෙන්නේ. ඉතින් මම දකින්නේ ඕනම් අර පරණ දේ පොඩ්ඩක් සරසලා තියෙනවා එච්චරයි. නැත්තම් අත් වශයෙන්ම චම්පික රණවක මහත්මයා එහෙම රණිල් ගැන කියපු දේවල් සටන් විරාම ගිවිසුම කාලේ
මයින්ද එක පැත්තට ගිහිල්ලා. ඉතින් එව්වා මිනිසුන් මතකයිනේ. මම හිතන්නේ ප්‍රතිපත්තියක් උඩ එක්සත් ජාතික පක්ෂයත් එක්ක වුණා නම් කමන්නේ. මෙතන යහපාලනේ යහපාලනේ කියලා මේ තමුන් කියපු දේවල් වමාරා කන්න සිද්ධ වෙනවනේ රනිල් ගැන. එම නායකයමනේ. දැන් සමහරු කියනවා මොකද මේ ප්‍රතික්ෂේප වෙච්ච මහින්ද රාජපක්ෂ ආපහු මේ ලැජ්ජ නැතුවද එන්නේ කන්දර. ඉතින් කීසරයක් ප්‍රතික්ෂේප වුණාද රනිල් වික්‍රමසිංහ මහත්තයා? මහජන ඡන්දේ ගෙදර ගිහිල්ලා මේ විරාමයක් ගත්තා, මේ විශ්‍රාම ගියා. ඉතින් මහින්ද රාජපක්ෂ එක කරනකොට වැරදි, රනිල් වික්‍රමසිංහ මහත්තයා යලි යලිත් පරදිලා ආපහු වෙනකොට ඒක හරි. ඔවුන් තර්ක කරන දේ තමයි. හැබැයි මේ හිටපු ජනාධිපතිවරයෙක් පරාජය වෙලා ගිහිල්ලා නැහැ. ජනාධිපතිවරයා කියන්නේ මේ තියෙන ඉහළම තනතුර එතනින් ගියාට පස්සේ ආයේ පහළට එන එක එච්චරම සුදුසු නැහැ. මම කිව්වනේ මේ ශාන්ත ප්‍රංශය අද විදේශ අමතිවරයා 84 අවුරුදු 30කට උඩින් ප්‍රංශය අගමැතිවරයා. ඉතින් ප්‍රංශය වගේ ප්‍රශ්න අහන්න නැත්නම් මේ වගේ මෝඩ කතිකාවක් නැද්ද නිසා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටපු කණ්ඩායමේ අපේක්ෂාව තමයි ඔහු මේ රටේ අග්‍රාමාත්‍යවරයා බවට පරිවර්තනය කිරීම, ඉදිරි මැතිවරණ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා බවට පත් කිරීම. නමුත් අපිට පේන්නට නැහැ ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් නායකයා හෝ අගමැති අපේක්ෂකයෙකු නම් කරලා තියෙන තත්ත්වයක්. එවැනි තත්ත්වයක් තුළ ඔහුට අග්‍රාමාත්‍යවරයා වීමේ ඉඩපස්තාවට මොන වගේ බලපෑමක්ද සිද්ධ වෙන්නේ? අද උදේ පත්තර ගන්න ශාන්ත රණිල්ගේ පින්තූරේ මහින්දගේ පින්තූරේ තියෙන්නේ. ඉතින් නායකයා කවුද කියන එක මේ ඡන්ද සටනේ. ඒක කල්ැතුව නම් කරපු නැති බව හැබැයි එක්සත් ජාතික පක්ෂය නම් කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය අපේ අගමැති වෙන්නේ රණිල් වික්‍රමසිංහ මහත්තයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම නම් කරලා නැහැ. නමුත් ඉතින් කණ්ඩායම් නායකයා නොකිව්වට දැන් පෙරහැරක මේ කරඬුව සහිත හස්ති රාජය යන්නේ ඉස්සරහම නෙමෙයි. ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මං හිතන්නේ රටේ ජනතාව දන්නව මෙතන මේ සැබෑ ප්‍රශ්නේ මොකද්ද කියලා. සැබෑ ප්‍රශ්නේ කවුද රටේ අගමැතිවරයා වෙන්නේ? ප්‍රධාන බල කේන්ද්‍ර දෙකක් මේ වෙනකොට තරඟයට පිවිසලා ඉන්න වෙලාවේ විශේෂයෙන්ම ජනාධිපතිවරයා රටේ රාජ්‍ය නායකයා හැටියට ඔහු දිනෝපු කණ්ඩායම එක පැත්තක ඉන්නවා. ඔහු නායකත්වයේ දෙන්න සිද්ධ වෙච්ච කණ්ඩායම තව පැත්තක ඉන්නවා. ඔහුට මේ කණ්ඩායම දෙකම ලංකර ගැනීම හෝ අතහැර දැමීම සිදු කරන්න බෑ කිසිසේත්ම සදාචාරාත්මක පැත්තෙන් ගත්තහම. ඒ සමගම අපි ගත්තොත් ජනාධිපතිවරයා ඔබතුමන් විශ්වාස කරන්නේ මෙවර මැතිවරණයේදී කොමන ස්ථාවරයක් ගන්න පුළුවන් වෙයිද සහ ගත යුතුද ඔබතුමන් විශ්වාස කරන්නේ මොන ආකාරයේද? දැන් ලංකාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා නිර්පාක්ෂික තනතුරක් නෙමෙයි. ජනාධිපතිවරයා පක්ෂයකින් එන පක්ෂයකට අයිති පුද්ගලයෙක්. ඉතින් සිරිසේන ජනාධිපතිතුමා යම්කිසි පත්තක් ගැනීම කිසි ලෙසකින්දු ව්‍යවස්ථා විරෝධී වෙන්නේ නැහැ. අනික එක ශාන්ත මෙහෙම දෙයක්ත් කියන්න ඕනේ. දැන් හැම වෙලේම කියවෙනවා තමාව දිනවපු පිරිස. තමාව දිනවපු පිරිස නෙමෙයි, තමා නැතුව දිනන්න බැරි පිරිසක් එක්සත් ජාතික පක්ෂය කියන්නේ. එහෙම නැත්නම් ඇයි එක්සත් ජාතික පක්ෂය ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයා දාලා එන්න තිබුණනේ ඡන්දෙට? 2015 ආවෙත් නැහැ ජනාධිපතිවරණයට, 2010 ආවෙත් නැහැ. මේ ඡන්දෙදී එක්සත් ජාතික පක්ෂයේ යම් යම් විවේචනයක් කරනවා, ඒගොල්ලන්ගේ වෙබ් අඩවි විවේචනයක් කරනවා සිරිසේන ජනාධිපතිතුමා ගැන. මේ ඡන්දේ විශාල වාසියක් ඇතුව යන්නේ එක්සත් ජාතික පක්ෂය. හැයි අගමැති එක්සත් ජාතික පක්ෂය, කැබිනට්ටු එක්සත් ජාතික පක්ෂය, ලංගම බස් ගෙන්න ගන්න පුළුවන් ඒගොල්ලෝ ආණ්ඩු බලයෙන් ඉන්න හින්දා. ඒ බස්වල බින්දුර තිබුණා ලංගම බස් 450ක් විතර ගෙන්නගෙන කැම්බල් පාක් ජුලිය කොළසොන්ද රැලියට. කොහොමද ඒගොල්ලෝ එතනට පත් උනේ? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒගොල්ලෝ පත් කරපු නිසා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දයක් දිනන්න තිබුණා. සිරිසේන මහත්තයා ජනාධිපති වෙන්නයි කියලා කියන්නේ නැහැ නේ. මේ බැරිම තැන හොයලා 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 සිරිසේන මහත්මයව ගත්තා. ඉතින් සිරිසේන මහත්මයා එක්සත් ජාතික පක්ෂයට නායකයති කියන එකේ සත්‍යයක් තියෙනවා. නමුත් ඊට වඩා විශාල වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයති සිරිසේන ජනාධිපතිතුමාට. සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වකම එතුමා පියවුවා රනිල් වික්‍රමසිංහව අගමැති කරලා. සහ UNP ආණ්ඩුව පිටවන්න ඉඩ දීලා. ඒ නාය පියවලා ඉවරයි. දැන් සිරිසේන ජනාධිපතිතුමා කොහොම හැසිරෙයිද කියන එක මං හිතන්නේ තීන්දුව වෙන්නේ එතුමාගේ තක්සේරුව අනුව. පුළුවන් තරම් එතුමා
අයින් වෙලා මේකට ඉහලින් ඉන්න බලයි. නමුත් එතුමාට තේරුණොත් සමාජයේ විශාල රළවේගය සමාජය කියලා කියන්නේ කොළඹ සමාජය නෙමෙයි. එතුමා පක්ෂයේ ලේකම්වරයෙක් හැටියට අවුරුදු 10ක් ඉඳලා තියෙනවා. මේ පාක්ෂිකයෙක් හැටියට අවුරුදු 45ක් ලංකාවේ දේශපාලනයේ ඉඳලා තියෙනවා. පොළොවේ පය ගහගෙන එතුමාට තේරුණොත් මෙතන තවත් 56ක් වගේ එකක් වේගෙන යනවා නැත්නම් තවත් 70ක් වගේ 1.70 ඡන්දේ වගේ වේගෙන යනවායි කියලා. ඕනෑම දේශපාලන චරිතයක් කරනවා වගේ ඒකේ හරි පැත්තේ ඉන්න බලයි. ඒක සිද්ධ වුණා තීලකට තමා මොකටද ඒක ඉලක්කයක් වෙන්නේ. එහෙනම් තමත් ඒකට මේ දැනටමත් ඒකත් එක්ක එක්තරා දුරකට අනුගත වෙලානේ. ඉතින් ඒකේ කොටස්කාරයක් වෙන්න උත්සාහ දරයි. ඔවාචාර තුමනි, ඒකත් එක්කම මට පොඩි කාරණයක් තව විමසන්න ඕන ඔබතුමාගෙන්. විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් කරපු කාරණයක් තමයි ඊළඟ මහමැතිවරණයකින් පසුව තමන් ආණ්ඩුව ගොඩනගන්නේ දිනන ප්‍රධාන පක්ෂය සහ ඊළඟට ඡන්ද ගන්න ප්‍රධාන පක්ෂය ඒකාබද්ධ කරමින් ජාතික ආණ්ඩුවක් බිහි කිරීම තුල කියලා තමයි ඔහුගේ යෝජනාව වුණේ. මේ සංකල්පයට ඉදිරි මැතිවරණයේ යම් තැනක් තිබේද? දැන් මේක පාර්ලිමේන්තු ඡන්දයෙන් පස්සේ කරන දෙයක් ගැනනේ. ඉතින් ජනාධිපතිවරණයකදී ඒක ගැන පොරොන්දු දුන්නා කිව්වට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් පොරොන්දුවක් නෙමෙයිනේ. ඒක ජනාධිපතිවරණයට අදාළ දෙයක් නෙමෙයි. ඒක ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තු ඡන්දයෙන් පස්සේ. ඉතින් පාර්ලිමේන්තු ඡන්දයේ ප්‍රතිඵලය සහ ලැබෙන වරම අනුව තමයි ඒක කරන්න පුළුවන්ද බැරිද කියන එක නිශ්චය කරන්නේ. ඉතින් මේක ආපහු සාකච්ඡාවට ගැනීම. ජාතික ආණ්ඩුවකට පක්ෂද ඒ ජයග්‍රාහී පක්ෂය. අනික් එක පරදිච්ච පක්ෂයේ නායකත්වය එහෙම තියේද වෙනස් වෙයිද? සමහර වෙලාවට පරදිච්ච පක්ෂයේ නායකත්වය වෙනස් වුණොත් ජාතික ආණ්ඩුවක් ගැසීම වඩා පහසු වෙන්නත් පුළුවන්. එක පිලකින් තව පිලකට මාරු වීම සිද්ධ වෙයිද? ඉතින් ඒ ඔක්කොම තීන්දුව වෙන්නේ මැතිවරණ ප්‍රතිඵලත් එක්ක. මේ මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අපි යම් පුරෝකථනයක් කළොත් යම් පක්ෂයක් ආණ්ඩු බලය පිහිටවන නම් මන්ත්‍රීවරු 113ක් දිනාගත යුතුයි. දැන් මේ පවතින බලතත්ත්වයන් එක්ක 113ක් දිනීමේ හැකියාවක් මේ කණ්ඩායම් දෙකටම නැහැ කියන කාරණේ ඇතමුන් පවසමින් සිටිනවා. ඒ තුළ වෙනත් සුළු ජාතික කණ්ඩායම් හෝ වෙනත් ඡන්ද විද්‍යාවකට යන්න සිද්ධ වෙයි කියන කාරණේ පිළිබඳව මත පල වෙනවා. ඔබතුමන් මේ පිළිබඳව මොන වගේ මතයද දරන්නේ? ඒක ඉතින් අපේ ජනතාවට අයිති දෙයක් නේ. දැන් අපි බැලුවොත් ජනවාරි 8 වෙනිදා ඡන්දේ. එතනදී අපි හැමෝම දන්න දෙයක් සහ අපි දැක්ක දෙයක් අතවසම ටෙලිවිෂන් එකේ මොන මොන හේතුන් නිසා හෝ සුළුතරයන් අත්වසම එක කණ්ඩායමක් හැටියට එක ගෝත්‍රයක් හැටියට ගිහිල්ලා ඡන්ද දුන්න. තමුන්ගේ පළාත් සභා ඡන්දය 155 දුන්න පිරිස් සහ පළාත්වල 89-90 දක්වා ඡන්ද ප්‍රතිශතය වැඩි වුණා. ඉතින් ඒක තමුන්ගේ ජාතික හෝ ජනවාර්ගික අනන්‍යතාවය අනුව. මම කියන්නේ නෑ ජාතිවාදී කියලා. ඒ අනන්‍යතාවයට මුල් තැන දීලා මේ සංවර්ධනය මොනවා වුණත් ජාතික අනන්‍යතාවය තමයි වැදගත් කියන ඒ අනුව ගිහිල්ලා ඡන්ද දුන්න. දකුණේ එහෙම දුන්නේ නැහැ. ඊතුරු පළාත්වල එහෙම දුන්නේ නැහැ. ඒ හින්දා තමයි අර ප්‍රතිඵල ඇති උනේ. දැන් ඉතින් අපි දන්නේ නැහැ මෙදාසරේ ඡන්ද දායකින්ගේ චර්යාව කොහොම වෙයිද කියලා. ජනවාරි 8 වෙනිදා වගේ ආපහු දකුණ ඒ බෙදිලා ඡන්ද දුන්නොත් ওই විදිහේ මේ හංග පාර්ලිමේන්තු නැත්තම් ඒ කෙනෙකුට කිට්ටු විදියට ඒවි. නමුත් දකුණ අර උතුර නැගෙනහිර ගිය සැරේ ඡන්ද දුන්නා වගේ හිතුවත් මේ අපිත් එහෙනම් ඒ අනන්‍යතාවය අනුව ඡන්ද දෙන්න ඕනේ කියලා. එතකොට මේ චර්යාව වෙනස්. චර්යාව වෙනස් වුණාම ප්‍රතිඵලයත් වෙනස්. ඒක එක කාරණාවක්. දැන් ජනවාරි 9 වෙනිදාෙන් පස්සේ අර ඇතිවෙච්ච කම්පණය ඒකට යම්කිසි හේතුවක් තිබුණා. ඒකට හේතුව බහුතරය අතර මතයක් ඇති වුණා. දැන් මේ බහුතරය ජයගෙනත් මහින්ද රාජපක්ෂ පරදුණා. සුළුතරයේ අතිබහුතරයක පිහිටෙන් ආණ්ඩුවක් පිරුණ ලැබුණා. එතකොට අර අපිට මොකක්ද උනේ කියන ප්‍රශ්නේ ආවා. දැන් උතුරු නැගෙනහිර අපි හැටියට ඡන්ද දුන්න නිසා දකුණ අපි හැටියට ඡන්ද නොදුන්න නිසා යම්කිසි ප්‍රතිඵලයක් ඇති වුණා.
දැන් අගෝස්තු 17 වෙනකොට ඒක වෙනස් වෙයිද අර අපි කියන එක ආපහු ඇති වෙයිද නැද්ද මේ අපි ආපහු බෙදිලානේ දැන් ඔබතුමන් මේ ජාතිවාදී කතාවක් නෙමෙයි වෙන්නේ tie කියන්නේ නෑ නෑ ජාතික අනන්‍යතාවය යනවා දැන් උතුර කටයුතු කරේ අපි කියන එක අනන්‍යතාවය කියන ඩෙන්ටිටි ජාතිවාදී වෙන්නේ කවුරු හරි කිව්වත් මගේ ජාතිය අනිත් ජාතියට වඩා ඉහළයි කියලා අනිත් ජාතිය මේ ඊට වඩා පහත් කියලා අන්න ඒක ජාතිවාදී නමුත් ඕනම රටක දැන් අපි ලංකාව ගැන කතා නොකර අපි සුන්නීෂියා ගත්තොත් දැන් යම්කිසි සමාජයක බහුතරය ෂියා වරුණ නමුත් ඒ බහුතරයෙන් බහුතරය එක පැත්තකට ඡන්ද දීලා ඒගොල්ලෝ පරදිලා සුන්නි වරුන්ගෙන් බහුතරය හා ෂියා වරුන්ගෙන් සුළුතරය එක්කා වෙලා ආණ්ඩුව පිහිටෙව්වා පව ඡන්දයක් ආපුවම ෂියා වරු හිතනවා නෑ මේකේ ස්වභාවික වලතුණක් තියෙනවා ඒක හන්ද අපි වෙන විදියකට ඡන්ද දෙන්න ඕන ඒක පොදුයි ඒක මේ ලංකාවේ සිංහල ප්‍රශ්නයක් නෙමෙයි ඒක කොහොමද මේ කණ්ඩායම් ඡන්ද දෙන්නේ කියන එක සමූහයම් ප්‍රජාවන් ප්‍රජාවන් ඒකට අත්වසම් කොමියුනිටේරියනිසම් කියලා කියනවා කොමියුනලිසම් නෙමෙයි කොමියුනිටේරියනිසම් ප්‍රජාවන් කොහොමද ඡන්ද දෙන්නේ ප්‍රජාචර්යාව ඉතින් ඔහොම බලාගෙන ගියාම එක විදියකට පාර්ලිමේන්තු ප්‍රතිපලයක් ඇති වෙන්න පුළුවන් දැන් ඊට අමතරව තව කාරණා දෙකක් තියෙනවා මෙදාසරේ UNP එක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ මහින්ද රාජපක්ෂ මහත්මයා අතර ඡන්ද ගැටුම සිද්ධ වෙන්නේ උතුරු නැගෙනහිර නෙමෙයි. ඒක සිද්ධ වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනවාරි 8 වෙනිදා පවා ජයග්‍රහණය කරපු සටන් බිමක. ඉතින් එතන යම්කිසි වාසියක් නිදන්ගතව තියෙනවා. ජනවාරි 8 වෙනිදා පරාජය තුල පවා. දෙවනි කාරණාව රනිල් සහ මහින්ද මූණට මුල්ලා සටන් කරපු අන්තිම කාලේ අවුරුදු 10කට කලින් 2005 එතනදී රනිල් පරදුනා මහින්ද දින්න ඒ අවුරුදු 10 තුලදී මහින්ද කියන චරිතය විශාල වශයෙන් වර්ධනය වුණා යුද්ධය දිනන සංවර්ධනය කළා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන චරිතය ඒහා සමානව වර්ධනය වුණායි කියලා මට හිතන්න අමාරුයි ඒ නිසා 2005 ප්‍රතිපලය ඇති නොවේ කියලා හිතන්න අමාරුයි හේතුව 2010 15 වික්‍රමසිංහ මහත්මයා රාජපක්ෂ මහත්මයාත් එක්ක කෙලින් මූණට මූණලා ගැටෙන්න ගියේ නැහැ. මෙදාසරේ අවුරුදු 10කට පස්සේ ආපහු ඒ ගැටුම ඇති වෙනවා. ඉතින් ඒ සාපේක්ෂක වර්ධනය අනුව මට හිතාගන්න අමාරුයි අගමැතිතුමාට වාසියක් තියෙනවා කියලා. තුන්වෙනි කාරණාව අපි ගත්තොත් හමුදා හැටිය. එක්සත් ජාතික පක්ෂය සහ ඒ පෙරමුණ අලුත් පෙරමුණ දැන් මේ කරන දෙවනි යුද්ධය. පළවෙනි යුද්ධය ජනවාරි 8 වෙනිදා ජයග්‍රහීව ඉවර වෙච්ච යුද්ධේ ඒක ජයග්‍රහීව ඉවර වුණේ අත්වසෙම උතුරු නැගෙනේ ඡන්දහන්ද මේගොල්ලන්ගේ ඒ ජයග්‍රහණය නම නමුත් කොහොම නමුත් සටනක් කරායේ සටනේ ප්‍රතිඵල හරි ගියා දැන් මේ දෙවනි සටන ඒගොල්ල කියන ජනවාරි 8 වෙනිදා ඒ ප්‍රතිඵලය සාහවුරු කරන්න ඕන මේ දෙවනි සටන රසගමු කියලා කියන්නේ ඔව් නමුත් මහින්ද රාජපක්ෂ පිළ කරන මේ තුන්වෙනි සටන දෙක නෙමෙයි ජනාධිපතිවරණය කරා පරදුනා නමුත් ඒ එදා ඉඳන් සටන් කරමින් හිටියේ දෙවනි සටන කරේ මහින්ද රාජපක්ෂ ආපහු කරලියට හරි මැදට ගේන්න ඒක සාර්ථකව අපේක්ෂාවක් ආරම්භ වෙනවා නුගේ කොට සිට මාතර දක්වා දැන් මෙතන ජනවාරි 8 වරම ගැන කතා කරනවානේ පෙබරවාරි 18 වරමකුත් නැත්තම් පෙබරවාරි 18 ව්‍යාපාරයක් තියෙනවානේ නුගේ කොට සිට මාතර දක්වා මහජන ව්‍යාපාරයක් හැටියට ආපු ඒ අක්ෂය ඒකේ ප්‍රතිඵලය හැටියට ඒක සාර්ථක වුණා ආය මාසෙකින් ආපහු හරි මැදට ආවා දැන් හමුදා දෙක ගත්තාම එක හමුදාවක් එක සටනක් කරලා මේ දෙවෙනි සටනට පිවිසිලා තියෙනවා අනික් හමුදාව සටන් දෙකක් කරලා දැන් මේ තුන්වෙනි සටනට පිවිසනවා ඒ කියන්නේ වඩා පළපුරුදු දේශපාලන සටන් හමුදාවක් ඉතින් ඒ කාරණාවක් තියෙනවා අන්තිම කාරණාව අර මිනිස්සුන්ගේ විඥානය කියන එක මිනිස්සුන්ගේ බහුතරයකට හිතෙන්නේ ජනවාරි 8 වෙනිදා දැන් වෙනසක් වුණා සිරිසෙන ජනාධිපතිතුමා ජනාධිපති වුණා දැන් මේක තහවුරු කරන්න අවශ්‍යද මේක නොපිට පෙරලන්න අවශ්‍යද මේක වඩා හොඳටට හරවන්න අවශ්‍යද කියන ওই වගේ ප්‍රශ්න තියෙනවා එහෙම වුණාම මිනිසුන් තෝරා ගැනීමක් කරන්න වෙනවා මෛත්‍රී රනිල් සමීකරණයක්ද හොඳ එහෙම නැත්නම් මෛත්‍රී මහින්ද සමීකරණයක්ද හොඳ කියලා ඒ කියන්නේ මේගොල්ලෝ මිතුරු වුණත් පස මිතුරු වුණත් රනිල් හෝ මහින්ද අගමැති වුණොත් මෛත්‍රී පාරත් එක්කනේ වැඩ කරන්න වෙන්නේ ඉතින් මිනිසුන්ට වඩා කිට්ටු දැන් මෛත්‍රී රණිල් සමීකරණය අත්හදා බැලුවා 6 මාසයක් තිස්සේ. අපි නොදන්න සමීකරණයක් නෙමෙයි. මෛත්‍රී මහින්ද සමීකරණයක් ඇති වුණොත්
රටවැසියන්ට වඩා කිට්ටු සහ මේ වඩා සුරක්ෂිතයි කියලා හිතන විදිය සමීකරණය මෛත්‍රී රනිල් සමීකරණයද මෛත්‍රී මහින්ද සමීකරණයද ඔය තෝරා ගැනීමට තමයි අන්තිමට අපි එන්නේ. ඒක හැංගීම පිළිබඳව තෝරා ගැනීම. එතනදී මට හිතනවා වඩා අයින්ද්‍රීය සමීකරණය හැටියට, ඒ කියන්නේ මහින්දගෙත් යම්කිසි වැරදි පැති තියෙනවනේ, ඒක මෛත්‍රී නන්ද ඒක ඒකට තිරින්ගයක් තියෙනවා. නමුත් මහින්දගේ ශක්තිමත් හොඳ පැති තියෙනවනේ. එව්වයින් ප්‍රයෝජනෙකුත් ගන්න ඕන. අනිත් පැත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙත් ඒ හොඳ නරක තියෙනවා. ඉතින් මෙහි මේ සමීකරණ දෙක ගත්තාම මට හිතෙන්නේ ස්වභාවිකවම වාගේ වැඩි බර වැටෙන්නේ මෛත්‍රී මහින්ද සමීකරණයකට මිසක මෛත්‍රී රනිල් සමීකරණයකට නෙමෙයි. රනිල් අර වෙන එක්සත් ජාතික පක්ෂ නායකයෙක් උතන්න හිටියනම් සමහර විට ওই ප්‍රතිඵලය වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඔව් ආචාර්යතුමනි, මේ ඔබතුමන් ඔය පැහැදිලි කරන සමීකරණය සැදෙන්නට තව මාසයක කාලයක් ඉතිරිව තිබෙනවා. මේ වෙන විට මන්ත්‍රීවරුන් 225 දෙනෙක් පාර්ලිමේන්තුවට යැවීම සඳහා 6151 දෙනෙක් තරඟ බිමට පිවිසලා ඉන්නවා මෙවර මහමැතිවරණයේදී. ඉතින් ඔවුන් කෙලෙස මෙවර පාර්ලිමේන්තුව ජය ගනීද කියන කාරණය පිළිබඳව වඩාත් පුළුල් ලෙස දෙසතියක විරාමයකින් අපට සාකච්ඡා කරන්නට පුළුවන් වේවි. එතෙක් හමුවීමේ අපේක්ෂාවෙන් අද දිනට ඔබගෙන් සමුගෙන යන්න සිදු වෙන ප්‍රේක්ෂකයන් ආචාර්යතුමනි, ඔබතුමන්ටත් සුභ රාත්‍රියක්. සුභ රාත්‍රියක්. බොහොම ස්තුතියි.